मूल्यपहास गंतीन वाहन गण सह विकुण हटी हरियट कर्ण विधिय अंबलावक वेन के नाम फिना वाहन गण हम परसांग हरिम विधियनोने ඔබ අදාළ ෆිනෑන්ස් සමාගමට ගිහින් ක්ලෝසින් බැලන්ස් එක එහෙම නැත්නම් අවසන් කරන්න පුළුවන් ගාණ කීයද කියලා දැනගෙන ඒ මුදල කෙවල අවසන් කරගෙන ඔබගේ නමට ෆිනෑන්ස් එකක් අදාළ ගන්න එක තමයි හොඳම දේ. ඒ වගේම අනිත් පැත්ත ඔබ විකුණනවා නම් ඔබ ඒත් කරන්න ඕනේ අදාළ සමාගමත් එක්ක තිබිච්ච සියලු බැඳීම් අවසන් කරන්න ක්ලෝසින් බැලන්ස් එක කීයද කියලා බලලා ඒ මුදල කෙවල සියල්ල පියවර විකුණන එක. හුඟක් අය මේ දෙකම කරන්නේ නැතුව කරනවා සමාගමෙන් කිව්වා කිසි ගැටලුවක් නැහැ ටෝනියක් ගහලා දෙන්න කිව්වා කියලා. ඔය කියන කතාවට වහුවෙන්න එපා. සමාගම බලන්න උන්ට වාර්ගයේ කොහෙන් හරි එනවනම් වඩා හොඳයි කියන තත්ත්වය ඇටෝනි බලපත්‍රයකදී ඇත්තටම වෙන්නේ යම් යම් ක්‍රියා කරන්න නියෝජිතයෙක්පත් කරනවා වගේ වැඩක් මිසක් ඔය අදාළ මුදල සම්බන්ධවත් කිසිම දෙයක් ඔය ඇටෝනි බලපත්‍රයේ කොහෙවත් ලියවෙන්නේ නැහැ ඇටෝනි බලපත්‍රය ගහලා එහෙම ගත්ත කියලා සමහර අවස්ථාවල අලුතෙන් වාහනය ගත්ත කෙනා වාර්ගයේ දිගින් දිගට ගිහාගෙන ගිහින් මොනවා හරි ගැටලුවක් වෙලා උසාවිය ආපු වෙලාවට වාහනේ ගන්න ඇටෝනි බලපත්‍රය මෙතිපත් කළා උත්සාහ කරන අවස්ථාවෙ නිතරම දකින්නවා හැබැයි සෑහෙන අමාරු වටනාවේ ඇටෝනි බලපත්‍ර මත ගත්ත කෙනා ඒ වගේම අනිත් පැත්තෙන් කියන්න ඕනේ අර ෆිනෑන්ස් එක අයිතිව තිබිලා වාහනේ විකුණපු කෙනා හොඳටම බය වෙන්න ඕනේ බැරි වෙලා හරි ගත්ත මනුස්සයා වාහනේ කෑලි කඩලා ගල් කරනවා කියලා එහෙම කියන්නේ ඒ විදිහට වැඩේ කරලා හැම තිබුණොත් එහෙම තමන් අන්තිම මාරු වැටෙනවා මොකද ඔහුට විරුද්ධව නඩු දානකොට දිසා අධිකරණ නඩුවක් දානවා ඊට අමතරව දැන් හුඟක් වෙලා නව ප්‍රමිතතාවයක් තියෙනවා මහේස්ත්‍රාත් අධිකරණෙත් දානවා සාපරාධී විශ්වාසය කඩකිරීම වගේ චෝදනාවක් එක්ක ෆිනෑන්ස් සමාගම් විසින් ඒකට අපිට වාහනේත් විකුණලා ෆිනෑන්සුත් ඇරියස් වෙලා වාහනේත් නැතුව නඩුදේකට මුණ දෙන්න අවස්ථාව සිද්ධ වෙනවා ඉඩ තියෙනවා මේ වැඩේට අහුවෙන්න එපා ඒ වගේම ෆිනෑන්ස් සමාගමේ නියෝජිතය කිව්වොත් එමේ ටෝනියක් ගහලා දෙන්න කියලා ඔබ හඬ ෆිනෑන්ස් සමාගමේ නියෝජිතයගෙන් එන ඔබතුමා සාක්ෂි රස්සම් කරනවාද කියලා කවුරුවත් අස්සම් කරන්නේ නැහැ දැන් එතකොට තේරෙනවා ඇති වැඩේ උන් හදන්නේ ඔබව මාරු දාන්න නිසා ඔබට හරි දේ කරන්නේ නෙමෙයි කියලා